වාදී තරුණ සංගමයට එල්ල කරපු ප්‍රහාරයක් නෙමෙයි. මේක මේ රටේ සමස්ත ජනතාවට එල්ල කරපු ප්‍රහාරයක්. අපි දන්නවා ගෝල් ෆේස් අරගලය ආණ්ඩුව මේ වෙනකොට මර්ධනය කරමින් ඉන්න මොහොතක මේ රටේ සියලු ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැවත වතාවක් මේ අරගල භූමිය ශක්තිමත් කරන්න උණුසුම් කරන්න තමයි සමාජවාදී තරුණ සංගමයේ ඊයේ පාට බැස්සේ. ඒක ඉතාමත් තිරස්චිත විදියට රනිල් වික්‍රමසිංහගේ නීති විරෝධී ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ නැමැති නීති විරෝධී ජනාධිපතිවරයා විසින් මර්ධනය කළේ. අපි රනිල්ට කියනවා උඹලා අටෝ ගත්තේ කොළඹ නගරේ අධ්‍යාරක්ෂිත කලාපයක් නෙමෙයි. ඕක අධ්‍යාරක්ෂිත කලාපයක් අපි පිළිගන්නේ නැහැ. අධ්‍යාරක්ෂිත කලාපයක විරටේ යුක්තිය සාධාරණය කුසගින්නට ආහාර රැකියා රැකියාවෙන් දොටදමිනුට එරෙහිව අරගල කරපු මිනිස්සුන්ට රාජ්‍යාන්තර පහක් පිටිනීමට එරෙහිව අරගල කරපු මිනිස්සුන්ට තමයි මේ පහර දුන්නේ. මේක අපේ අපට කරපු පහර දීමක්. මේක රටට කරපු පහර දීමක්. අපි දැක්කා ඊයේ රාත්‍රියේ මේ මාධ්‍ය පෙන්නනවා අම්මගේ ඇකේ වාඩි වෙච්ච දරුපටව දෙන්නේ කිරි දරුව දෙන්නේ දවස් වේල් තුනක් නොකා ඉඳලා වරක මදුළු කනවා අපි දැක්කා ඊයේ රාත්‍රියේ. ඒ දරුවන්ගේ කඳුළු තමයි ඊයේ නියෝජනය කළේ විරටේ තරුණ ව්‍යාපාරය. අපි දැක්කා කේන්දෑරි වෙච්ච වෙල් ඉපනැල්ල ඉඳගෙන හඳා වැරපෙන ගොවියෝ උන්ගේ දුක කඳුළු තමයි ඊයේ නියෝජනය කළේ කොළඹ නගරය තුළ දෝංකාර දුන්නේ. රාජ්‍යාන්තර පහක් වහලා දහලා 100% දොට්ට දානවා කියලා කියන ඒ හඬට එරෙහිව තමයි ඒ හඬ තමයි දෝංකාර දුන්නේ. ඒත් ඊයේ රාත්‍රියේ මම දැක්ක ජනමාධ්‍ය වලින් අමුණුගම මහත්තයා කියනවා දිලුම් අමුණුගම මොකද්ද කියන්නේ. දිලුම් අමුණුගම කියනවා පන්සල් නෝට ලයිට් බිල ගෙවා ගන්න බැරි නම් කරුණාකරලා ඒ බිල ගිහිල්ලා දෙන්න කාලිනල්ට සහ මාදුළුවාවේ සෝභිතට. මේ ගෞතම මහා සංඝ රත්නේ පිරිත් නූල ගැට ගහගෙන දේශපාලනය කරපු ඇත්තෝ අද ජනමාධ්‍යවල මොකද්ද කියන්නේ. අපි දන්නවා ධනපති ක්‍රමය අර්බුදයට යනකොට සුද්ධ වූ සියල්ල කෙරසෙනවා කියලා තියෙනවා. මේ සියලු දේවල් පල්ලිය පාසල පන්සල සුද්ධ වූ සියල්ල කෙරසමින් තිබෙන්නේ මේ අර්බුදයට විසඳුම අද ඔය පාර්ලිමේන්තුවේ නැහැ. එසා අපි කියනවා උඹලා අටෝගෙන ඉන්නේ අධියාරස්ත කලාප නෙමෙයි මේ අරගලයට බය අභය භූමි හයක්. අපි කියනවා අපි මෙරට අධිකරණයට හිසනම ආචාර කරනවා. මෙරට යුක්තියට සාධාරණ ඉල්ල තම ඊයේ ජනතාව පාට බැස්ස තරුණ පාට බැස්සේ. අපි නීතියට ගරු කරනවා. අපි නීතියට හරි ආදරෙයි. අපි ඉල්ලන්නේ නීතිය. අපි මෙරට අධිකරණයට ගරු කරනවා. හැබැයි රනිල් ඔබ නීති විරෝධී ජනාධිපතිවරේ. අපි මේ නීතිය හෙටත් මේ රටේ ව්‍යාපාර කඩනවා. එසා අටෝ ගණින් අභය භූමි අධ්‍යාරක්ෂිත කලාප නෙමෙයි කොළඹට විතරක් නෙමෙයි සමස්ත රටේම බලගේ හෙන්චයිට ජට්ටන්ට ඉත්තන්ට ආරක්ෂා වෙන්න අභය භූමි අටෝ ගනිල්ලා. හැබැයි ඒ අභය භූමි වල මුලට ආරක්ෂා වෙන්න බෑ. අපි දකින්නවා පන්සල පල්ලිය කෝවිල විතරක් නෙමෙයි මේ හැම කෙනෙක්ම හිට පාට බයිනවා. සහතිකයි හෙට දවස් තුළ මේ උසන්ති ව්‍යාපාරි විදිහට අපි අපේ සියලු සෛලයන් අපි විහෙස කරනවා මේ රටේ මේ පක්කඩි පාළු කෙලවන්න. අපි අදත් කියනවා රනිල් උඹෙන් අපි ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී දෙන්න බෑ. අපි මෙයා පාලකින්ගෙන් දරුවන්ට කුසල ආහාරයක් ඉල්ලන්නේ නැහැ. ගොවියන්ට පොහොරට ඉල්ලන්නේ නැහැ. ශිෂ්‍යයන්ට අධ්‍යාපනය අපි ඉල්ලන්නේ නැහැ. උඹලගේ එහෙම ඉල්ලතරම් අපි අඳ බාලය නෙමෙයි උඹලට දෙන්න බෑ. 74 වසරක් දෙන්න බැරි වෙච්ච මේ තක්කඩි නීති විරෝධී පාලකින්ට තව තවත් අපිට පාරිකා කරලා එහෙම ඉල්ලන්න බෑ. අපි පාත බැල ඉල්ලන්නේ නම්බු පිටින් අකුලගෙන ඵලයල්ලා නැත්තම් එකමත් එක මරලා දැම්මත් අපි අතුරුදහන් කළත් අපේ ජීවිත නැත්තර දැක කළත් අරගලිය මිසක් අපට දැන් උත්තරයක් නැහැ. ඉතාමත් පැහැදිලි. අපි ආගමික නායකින්ගෙන් ඉතාමත් ගෞරවයෙන් ජපානම දල ඉල්ලීමක් කරනවා. රටම එකබිදිමින් තිබෙන්නේ රටම කන්න නැතුව එකබිදිමින් තිබෙන්නේ රට මේක රටක් නෙමෙයි මේක අම්බලම බවට පත් කරු මේ තක්කඩි පාලකෙන් ගහේව ගෞරවනීය මහා සංඝරත්නයෙන් වෙනත් ආගමික නායකින්ගෙන් රටේ සියලු ජනයාගේ පිළිමක කළ පක්ෂ පාට ભેද පැත්තකින් තියන්න බහිමු පාරට මේ ආණ්ඩුව එළවමු. මේ ආණ්ඩුව ඉල්ලීම් කරන්න එපා. මේ ආණ්ඩුවේ කරන්න නම්බුකින් ඵලයල් අපිට පවුණු දී කියලා. එහෙම නැත්නම් සහතිකයි අපි අපේ උසන්ති ව්‍යාපාරේ අපි අපේ මර්මස්ථාන හෙට දවස තුන මොන බලපෑම් කළත් සහතිකයි අපි ඒව කුණු ගන්නනවා රනිල්ගේ තක්කඩි ආණ්ඩුවට. ඒ වගේම මහින්ද වික්‍රමසිංහගේ තක්කඩි ආණ්ඩුවට රනිල් රාජපක්ෂගේ ආණ්ඩුවත් එළවීම වෙනුවෙන් අපි බය නැහැ.
අපි රනිල්ලගේ මධ්‍ය බරදන ඉතිහාසය මූලදීප මිනිස්සු රනිල්ලගේ ඇඟිලි තුඩුවලින් තමන්ගේ ජීවිතය බේරගෙන ආපු මිනිස්සු අපි ජීවත් වෙන්නේ අතිරේක කාලයක් ඒ කාලේ මේ රට වෙනුවෙන් කැප කරලා අපි ලෑස්තියි එසේ අපි නායකත්වය දෙනවා අපි මඟ පෙන්වනවා අපි රටේ ජනයාට කියනවා හඳා වැළපෙන්න එපා දරුවට කුසට ආහාර නැහැ කියලා බහින්න පාට දරුපටව එක්ක මේ ආණ්ඩුව එළවීමෙන් තොරව දරුවන්ට අනාගතයක් නැහැ මේ රටට අනාගතයක් නැහැ නිදහසේ හුස්ම ගැනීමක් නැහැ ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න අපි නායකත්වය දෙනවා අපි මඟ පෙන්වනවා අපි ඒ වෙනුවෙන් පෙරමුණ ගන්නවා අපි ආණ්ඩුවට කියනවා අකුලගෙන ඵලයල්ලා මේක උඹලගේ රට නෙමෙයි උඹලගේ උඹලගේ රටවලට උඹලා ඵල කරලා ඵලයල්ලා මේක අපේ රට අපි මැරෙන රට අපි ඉපදිච්ච රට එසා අපට ජීවත් වෙන අයිතිය දිලා නිදහසේ දෙොට්ට බහැලා ඵලයල්ලා කියලා අපි තක්කඩි පාලකෙන්ද රනිල්ට නීතිවල ජනාධිපතිවට අපි ඇඟිල්ල දික් කළා කියනවා අද බොරළුගඩ ඉන්නේ සිංහයෝ නෙමෙයි අද බොරළුගඩ ඉන්නේ තාමත් නරි අගමැති පුටුවේ වාඩි කළා ඒ වගේම මන්ද බුද්ධික මානසික රෝගීන් සිංහාසනයේ ජනාධිපති මන්ත්‍රී වාඩි කරලා මේ රටෙන් අද ජනයාගෙන් පලි ගන්නවා මේ රටේ පාලකයෝ මුන් පාලකෝ නෙමෙයි මුන් මේ රටට වින කරපු තක්කඩි පිරිසක් මුන් කොල්ල කරුව පිරිසක් මුන් එළිවෙ මෙනිවෙන් අපි ආරාධනා කරනවා දයත් ඉහිලෝසලා මේ ඉකිබිඳ රටේ සියලු ජනයාට ඔබ ඉකිබිඳ යුතු ජනතාවක් නෙමෙයි අභිමානවත් ඉතිහාසයක් තියෙන ජනතාවක් දැන්වත් පාරට බහින්න එළවන්න ඉල්ලීම එකයි නම්බු පිටින් අකුරු ඵලයල්ලා කියලා ඒ වෙනුවෙන් අපි අපේ උසති ව්‍යාපාරේ හෙට දවස් තුල මොනම දුෂ්කරතාවයන් යටතේ හරි සහතිකයි මෙහෙවනවා මොන බාධක මැද්දේ හරි ජයග්‍රහණයෙන් අපි අපේ අරමුණ ඉෂ්ට කරගන්නවා කියන එක අපි ඔය බියගුල්ලන්ට කියනවා අටෝ ගනිල්ලා අධිආරක්ෂිත කලාප නෙමෙයි හැම දිස්ත්‍රික්කයකම උබලගේ හෙන්චයට ආරක්ෂා වෙන්න අභය භූමි නම් කරපල්ලා කියලා කියනවා.